ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන සුරංග ලක්මාල් ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. සුරංග ලක්මාල් සෙනවිරත්න කියන්නේ කාලයක් මාධ්‍යයන් කිහිපයක් එක්කම ගනුදෙනු කළ කලාකාමියෙක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වගේම පිටපත් රචකයෙක්, ජනප්‍රිය කලාත්මක නිර්මාණ කිහිපයකම හිමිකරුවෙක් වූ මොහු තවත් විටක නවකතාකරුවෙකුත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔහු රංගන ශිල්පිනි මේදා ජයරත්නගේ හිටපු සැමියා. දරුවෝ දෙන්නත් එක්ක කලා කටයුතුවල නියැලෙන ඔහු මේ දිනවල ආණ්ඩුවට හෙරෙහිව නිර්පාක්ෂික අරගලය තුලත් කැපී පෙනෙන කාර්යභාරයක් කරන සුරංග මූණු පොතේ පළ කළ සටහනක් තමයි මේ දැක්වෙන්නේ. මේ තරම් අන්ත අපා දුක් විඳින්නට මොකද්ද අහිංසක මිනිස්සු කරපු වරද? මිනිස්සුන්ගේ සල්ලි වලින්ම කාලා බීලා අප්‍රමාණ සැප විඳිමින් වැය පොදකටවත් නොතපෙන පැය 24ම වායු සමීකරණ වලින් දහඩිය නිවා ගන්න එවුන් මිනිසුන්ගේ අහිංසකකම මෝඩ ජාතිවාදී ආගම්වාදී අවුස්සලා නැවත නැවත බලයට එන තිරිසන් එවුන් අද ඉඳලා ඒ ගුණා විකුණයි අහිංසක මිනිස්සු. අපි යක්කු බොලව් කියපු හම්පඩ නෙලියෝ කටවහගෙන ඒ දේශපාලුවන්ගේම රෙද්දවල්ලස්සේ රින්ගන් ඉද්දි යක්කු කවුද කියලා අද ඉඳලා අහිංසක රැවටුණු මිනිස්සු පෙන්නයි. අරගලේ බර අද ඉඳලා දවස් දෙක තුනක් ඇතුළි පෙනේවි. සබා දහම හැමදාම උඩ බලන් ඉන්නේ කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ. කොමාරීතින් මේ දේ කාට කියපු දෙයක්ද කියලා නම් අපි දන්නේ නැහැ. හැබැයි ගියවර ජනාධිපතිවරණ මැතිවරණයේදී අපි යක්කු බලව් යනුවෙන් ජනප්‍රිය නිලි අනුෂා දමයන්ති නම් පවසා සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල නම් අන්තර්ජාලයේ සැරිසරුණා. මේ වන විට ලක්මාල්ගේ හිටු බිරිඳ මේදා විවාහයකට සූදානම් වන බවත් අපට දැනගන්න ලැබුණා. ඉතින් මේදා ජයරත්න අපේ රටේ සිටින සුන්දර රංගන ශිල්පිනියක්. තමන්ගේ තරුණ පෙරුම එලෙසම පවත්වා ගැනීමට වගේම ඉතාම කියාකාරී චරිතයක් ලෙසත් කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඇව ටෙලිනාට්‍ය ගණනාවකින්ම සහ හිරු මෙගා ස්ටාර් වේදිකාව තුළින් අපට පසුගිය දිනවල දැක ගන්න ලැබුණා. ඇය කලාශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ නිවේදිකාවක් විදියටයි.